මෙවත් මේ ශ්‍රී ලංකාවේ වෙච්ච දේවල් බිම්චාරි ජයසිංහ ආරච්චි මැතිනියට හොතටම මතකයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය අපි වැඩ කරපු ආයතනය ළමා කාන්තාකාර්යංශය විමර්ශනයක් කළා දැනට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා දොස්තර මහත්තයාගේ ගම අඟුණකොළ පැලැස්ස හද්ද පිටිසර ඒ දොස්තර මහත්තයාගේ තාත්තා ගොවි මහත්තයෙක් අඟුණකොළ පැලැස්සේ එකම පුතා උගන්නලා 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 කොහොම හරි ඩොක්ටර් කෙනෙක් කරගත්තා සේල මහත්තයෝ ඒ තාත්තට මොනතරම් සතුටු ඇද්ද කටක් කරලා කියන්න පුළුවන් මගේ පුතා ඩොක්ටර් කෙනෙක් බය නැතුව පළවෙනි පත්වීම හම්බුනේ මේ කිට්ටු පලාතක රෝහලකට ඒ තාත්තට මොනතරම් ආඩම්බරද කටක් කරලා කියන්න පුළුවන් මගේ පුතා ඩොක්ටර් කෙනෙක් අහවල් හොස්පිටල් එකේ පුතා මොකද කළේ මරු වැඩක් කළා මරු වැඩක් කළා බබෙක් හම්බ වෙන්න අම්මා කෙනෙක් කෑ ගහනවා දඟලනවා වාට්ටුවේ බබා හම්බ වෙන්න වෙලාව දීලා තිබුණේ පාන්දර 3 දෙකට දූෂණය කළා දෙකට දෙකට කවුද අඟුණකොළ පැලැස්සේ දොස්තර මහත්තයා එයත් ශිෂ්‍යත්වේ පාස් ඕ ලෙවලුත් පාස් පළවෙනි පාර වෛද්‍ය විද්‍යාලය පොඩ්ඩක් හිතන්න පොඩ්ඩක් හිතන්න කොතනද වැරදුනේ කියන එක ඔබට මතක ඇති महा आंदोलनात्मक सिद्धिया पोलिसिय विमर्शन कल्ला मीगमु महौसावीये मीगमु इस्पिरिताले दोस्तर महत्तयेकुट मरणीय दंडने दुन्न इल्लला मरण नियम कला ए दोस्तर महत्तयागे नम इंदिक बालगे ओय इंदिक बालगे कियला दोस्तर महत्तया अंतिम बालवेडक कल्ला हुना मीगमु इस्पिरिताले हयवेनी तट्टुवे ब्रेस्ट कैंसर एकक पियैरु पिलिकावक हदिच्च गैनु लमे ए गैनु लमयागे गम मोनरागल हद्द पिटिसर ए केल्ल कटुनायक गामंट एक मेहुवा ऐ मेहुवे मेहुवे वेन करंड रस्सावक नति हिंदा तात्तट अंशभागे मल्लीला देन्नई देन्नम आबादितई मे केल्ल कटुनायक गामंट एक महला पौल जीवत कले पोड्डा हितन्न अवासनावकट अवासनावकट पपुवे पियुरु पिलिकावक हदुना पेन्नंट गिया मीगमो इस्पिरितालेट මිගම ඉස්පිරිතාලේ මොකද උනේ 6 වෙනි තට්ටුවේ අමානුෂික විදිහට දූෂණය කළා අමානුෂික විදිහට දූෂණය කළා බෙල්ල කරකෝල මරලා මැරුණට පස්සේ මල කඳක් දූෂණය කළා 6 වෙනි තට්ටුවෙන් ඇදලා පල්ලෙහාට ඇරියා කවුද MBBS වෛද්‍ය ඉන්දික බාලගේ සර් ඒක බලන් හිටිය අතුගාන ගෑනු කෙනේ ඒ අතුගාන ගෑනු කෙනා මීගම මහාධිකරණයේ සාක්ෂි දුන්නා ඒ ගෑනු කෙනා බය නැතුව නැගිටලා කිව්වා ස්වාමීනි මගේ ඇස් දෙකෙන් මං දැක්කා මං උදේ අතුගගා ඉන්නකොට දොස්තර මහත්තයා ගෑනු කෙනේ බෙඩ් ෂීට් එකක උතාගෙන ඇදගෙන ඇවිත් වටපිට බල බල හොරෙන් හොරෙන් 6 වෙනි තට්ටුවෙන් ඇදලා පල්ලෙහාට ඇරියා ඒ ඇදගෙන එනකොටත් ඒ ගෑනු කෙනා මැරිලා හිටියේ ඒ ඇදගෙන එනකොටත් ඒ ගෑනු කෙනා මැරිලා හිටියේ මීගම මහාධිකරණයේ දීර්ඝ නඩු විභාගයක් කළා ඒ දීර්ඝ නඩු විභාගයෙන් පස්සේ මේ ඉන්දික බාලගේ කියලා දොස්තර මහත්තයා වැරදිකාරයා බවට පත් වුණා. වැරදිකාරයා බවට පත් වෙච්ච දොස්තර මහත්තයව ශ්‍රී ලංකාවේ නීතියට අනුව එල්ලලා මරන්න නියම කළා. ඒ එල්ලලා මරන්න නියම කරපු වෙලාවේ මේ දොස්තර මහත්තයා වෙව්ලන්න පටන් ගත්තා. වෙව්ලන්න පටන් ගත්තා. දාඩිය වැක්කරෙන්න පටන් ගත්තා. ලැජ්ජයි. උසාවිය ඇතුලේ මුත්‍රා පහ වුණා. දොස්තර මහත්තයාගේ වයස අවුරුදු 34යි. 34 අවුරුදු 34යි. අධිකාරණයෙන් ඇහුව අවසාන වශයෙන් මොනවද තමාට කියන්න තියෙන්නේ දොස්තර මහත්තයා වේවුල කියනවා ස්වාමීනි ජීවිතේ හොඳම කාලේ මට මැරෙන්න සිද්ධ වුණා බොහොම අමාරුවෙන් දොස්තර කෙනෙක් වෙච්ච කෙනෙක් මම බොහොම අමාරුවෙන් දොස්තර කෙනෙක් වෙච්ච කෙනෙක් මම ඔක්කොම ඉවරයි ඔක්කොම ඉවරයි මං දැනගෙන හිටියා මට මරණීය දඬුවම් ලැබෙන බව මං හිත හදාගත්තා මාව මරන්න ඉල්ලලා මරන්න හැබැයි මරන්න ඉස්සෙල්ලා පුළුවන් නම් හෙක ඉල්ලීමක් කරනවා මොකද්ද මට විනාඩි 10කට 15කට මට ගෙදර ගිහිල්ලා එන්න දෙන්න ඇයි ඒ ඇයි මට පොඩි පැටවු දෙන්නෙක් ඉන්නවා සර් අවාසනාවන්තම සිද්ධිය පුංචි මළමයා ඔය මිනිස්සයා ඔය වැඩේ කරනකොට මේ ලෝකෙට ඉපදිලා තිබිලා නැහැ නෝනාගේ බඩ ඇතුළේ ඉඳලා තියෙන්නේ දැකලත් නැහැ ඔහු බගෑපත් වෙනවා ස්වාමීනි මට විනාඩි 10යි යන්නේ මට මගේ පුංචි පැටියාගේ මූණ බලන්න ආසයි වැඩක් උනේ නැහැ අම්මලා ඇයි ඔවා හිතන්න තිබුණේ කරන්න ඉස්සෙල්ලා හිතන්න දෙපයි ඔහු අධිකරණේ බගෑපත් වෙනවා ස්වාමීනි මගේ නෝනා මගේ භාර්යාව නර්ස් නෝනා කෙනෙක් හේ ගෑණි මාත් එක්ක කතා කරන්නේ කතා කරයිද මේ වගේ වැඩ කරපු මිනිහෙක් එක්ක හේ ඔක්කොමත් හරි මට ඉවසන්නම බැරි මගේ ගම
මගේ ගම අනුරාධපුරයේ මරදන් කඩවල මගේ තාත්තා ඩ්‍රයිවර් කෙනෙක් රියදුරේ දහ දුක් විඳලා අපේ තාත්තා අපිට ඉගැන්නුවේ අපේ තාත්තා හරියට කෑමක් කෑවේ නැහැ අපේ තාත්තා හරියට ඇඳුමක් ඇන්දේ නැහැ අපිත් එහෙම තමා අපිත් එහෙම තමා හද අපේ තාත්තට පාරේ බහින්න නැහැලු ගමේ මිනිස්සු අපේ තාත්තට හූ කියනවලු අනේ ස්වාමීනි මගේ තාත්තා ගැන හිතන්න වැඩක් උනේ නැහැ ඇයි ඕවා හිතන්න තිබුණේ කරන්න ඉස්සෙල්ලා එල්ලලා මරන්න නියම කළා දැරිම තනහු අධිකරණේ විවෘත අධිකරණේ බැගෑපත් වෙනවා ස්වාමීනි අනුරාධපුර මරදන් කඩවල ගමෙන්ම පහවසර ශිෂ්‍යත්ව විභාගේ පාසුනේ මං විතරයි අහගන්න ශිෂ්‍යත්ව විභාගෙන් ලකුණු 180කට වැඩිය ගත්තු මම ඕ ලෙවල් විභාගෙන් ඒ නමෙම ගත්තු මම වෛද්‍ය විද්‍යාලයට ගිය මම අපේ ගමේ කවුරුවත් නැහැ අපේ ගමේ මරදන් කඩවල ගමේ එකම MBBS වෛද්‍යවරයා මම මම වෛද්‍යවරයෙක් වෙච්ච දවසේ ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙච්ච දවසේ මට මතකයි ඔය ගමේ මිනිස්සු ඒ කාලේ අපිට හූ කිව්වේ නැහැ ඒ කාලේ නම් ගමේ මිනිස්සු අනික් ළමයින්ටත් කතා කර කර කිව්වා පුතේ උඹලත් හර ඉන්දිකයියා වගේ හැදියල්ලා අසල මහත්තයෝ ඒ කාලේ අනික් ළමයින්ටත් කිව්වලු ඉන්දිකයියා වගේ හැදෙන්න යසට තියේයි නේද තව ඉන්දිකයියලා දෙතුන් දෙනෙක් හැදුනා නා ඒක වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි एक इंदिक बालगे කියලා පුද්ගලයාගේ आगे පෞද්ගලික ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ කොහොමද උනේ කියලා පස්සේ හොයාගන්න ලැබුණා ඒක අද කියනවා ඒක උනේ කොහොමද කියන එක ඔබට මතක නම් මෙන්න මෙයා අමතක නම් වෙන්න හේතුවක් ඇත්තෙම නැහැ මේ ලයිට් එක ඕෆ් කළොත් සමහරට තව පැහැදිලිව පේන්නේ මේ කවුද දන්නේ සේයා සේයා සදෙව්මිනි මල් පෙත්තක් වගේ ලස්සන පුංචි පැටියා අවුරුදු 4යි මාස 8යි අපරාධකාරයා රෑ 12 මාරට ගෙට පැන්නේ රෑ 12 මාරට පැනපු අපරාධකාරයා මේ පුංචි පැටියා උස්සගෙන කිලෝමීටර 2ක් කිලෝමීටරයක් 2ක් ගම මැද්දේ උස්සගෙන දිව්වා මේ පුංචි පැටියා කෑ ගහලා ඇඬුවා ඒ අඬනකොට ඒ පාපතර මෙලෙච්ච තිරසනා කට මිරිකුවා කියන විදිහට ඒ අවස්ථාවේ පුංචි අර කිරිදසක් දෙකක් ගැලුණා කියලා අමානුෂික විදිහට ඝාතනය කළා සේයා ඔය සේයාට අපරාධය කරපු අපරාධකාරයා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා ඔහු ජීවිතේ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ සර් මල පොතේ අකුරක් ලියන්න දන්නේ නැහැ ඇඟිලි අස්සන ගහන්නේ ඇඟිලි අස්සන ගහන්නේ මේ සේයාට අපරාධය කරපු අපරාධකාරයා වෙනුවෙන් කිසිම අධිකරණයක කිසිම අධිකරණයක කිසිම නීතිච්ච මහත්තයෙක් නෝනා කෙනෙක් නැගිටියේ නැහැ. ඇයි? ඒ තරම් මෙලෙච්ච අපරාධයක් ඒ පාපතර මිනිහා කළා තිබුණේ. රජේ නොමිල නීතිච්ච මහත්තයෙක් පත් කළා. ඒ රජේ නොමිල පත් කරපු නීතිච්ච මහත්තයා ජායල ගෙවල් මගේ සමකාලීන හිතවතෙක්. මම ඇහුවා නඩුව දවසේ මොකද වුනේ කියලා. නඩුව දවසේ උදේ මේ සමන් ජයලත් කියන පාපතර ඒ අපරාධකාරයා කූඩු ඇතුලේ ඉඳලා අත් දෙක එකතු කරලා වැඳලා කිව්වලු සර් සර්ට බුදුබවත් වෙනවා සර්ට බුදුබවත් වෙනවා අද උසාවියේ නඩුව කතා කරනවා සර් මම වෙනුවෙන් කතා කරන්න එපා ඇයි ඔය හෙන ගහන අපරාධෙ මං කළා සර් මම වෙනුවෙන් කතා කරන්න එපා මං ඔය හෙන ගහන අපරාධෙ කළා මට දැන් රැට නිින්ද යන්නේ මට රැටේ ළමයාගේ ඇස් දෙක මැවිලා පේනවා මම අද මාව එල්ලලා මැරුවත් මං කරපු දේවල් මේ අධිකරණයේ කියනවා මේ සමන් ජයලත් කියන අපරාධකාරයාට මැතිතුමනි ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව මරණීය දඬුවම් දුන්නා එල්ලලා මරන්න නියම කළා හැබැයි ඔබ දන්නේ නැති දෙයක් තියෙනවා මොකද්ද ඔය සේයට අපරාධය කරපු අපරාධකාරයා ඒ ඔය කියන පුද්ගලයායි අර මං ඊට ඉස්සෙල්ලා කතා කරපු දොස්තර මහත්තයා MBBS වෛද්‍ය ඉන්දික බාලගෙයි දෙන්නම දැන් හොයලා බලන්න ඉන්න එක කූඩුවක් ඇතුලේ. ඇයි? ඒ දෙන්නටම මරණීය දඬුවම් දීලා තියෙන්නේ. මොනවා කළාද? එක ජාතිය වැඩ කළා එක ජාතිය වැඩ. ඒ දෙන්නම කරන්න එක ජාතිය වැඩනේ. ඒ දෙන්නගේ සමානකම් මොනවද? දෙන්නම කරන්න එක ජාතිය වැඩ. අසමානකම් එක්කෙනෙක් MBBS වෛද්‍යවරයෙක් අනික එක්කෙනා ජීවිතේ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. හැබැයි කරන්නේ දෙන්නම එක ජාතිය වැඩ. ඒ විතරක් නෙමෙයි සර් අපි මේ දෙන්නගේ තව හොඳ ටිකක් හොයාගත්තනේ. මොනවද? ඒ දෙන්නම හරියටම ඔබේ දරුවගේ වයසේදී
හරියටම ඔබේ දරුවගේ වයසේදී විවිධ අපයෝජන වලට අහු වෙච්ච දෙන්නේ මේ මා කතා කරන මේ පුණ්‍ය භූමියේ මේ ශාලාවේ මෙතන ඉඳන් දේශනයක් කරන අවුරුදු 3කට 4කට ඉස්සෙල්ලා මෙන්න මේ පුටුවේ ඉන්නව ටයිපටියක් බඳගත්තු මහත්තේ මේ තිත්ත ඇත්ත දේශනේ දෙමව්පිය දාව 1500 බාවා අතෙන්ට ගිහිල්ලා මට ඇවිල්ලා මේ මහත්තයා කියනවා මනෝජ් මහත්තයෝ මම ඔයගේ කතාව අහගෙන හිටියේ මම වෛද්‍ය මම ડોක්ටර් අහවල් හොස්පිටල් එකේ ඔය ඉන්දික බාලගේ මගේ බැච්මේට් ඔය ඉන්දික බාලගේ මගේ බැච්මේට් ඔයා කියපු එක හරියට හරියන්නේ මම දන්නවා එයා පොඩි කාලේ ඉඳලා අපයෝජනයට අහු වෙච්ච කෙනෙක් මේ මෙතෙන්දි සාක්ෂි දරුවේ මේ ශාලාවේ හොන්දට මතක තියාගන්න ආදරණීය අම්මේ තාත්තේ මේ දාඩිය පෙරාගෙන කෑ ගහන්නේ කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි ඔබේ දරුවා යම් විදිහක අපයෝජනයකට වැරදිලා හරි අහු වුණොත් නම් समस्त जीविते मिवराय बंधनागार वाले इन अपराध कार्यों दाहक करम बलंड नमस्य अनुवा क्वागकी में किया नवा कुड़ा कलसित अपयोजने एट हुरुवेच्चाय पुरुद्वेच्चाय मुनोवाद में अपयोजने किया ने मां पोड़ी पोड़ी वीडियो केटी चित्रपटी अपेल देनो मिन्न बलंड ओबे वायसे दारुए किन अम्माई ताताई ए दारुआ के अपयोजने हादुना नोगेनी में प्रतिपाल මේ අම්මයි මේ මේක හදලා තියෙන නිසා ඉන්දියාවේ හැදුවත් මේ මිනිස්සු ලස්සන්ට වැඩේ කරලා තියෙනවා. ඒ ඉන්දියාවේ අම්මයි තාත්තයි දෙන්න ළමයාත් එක්ක කතාවා. ඒ ඉන්දියාවේ අම්මයි තාත්තයි දෙන්න හින්දි ෆිල්ම් පිස්සෝ. ඉන්දියාවේ හින්දි ෆිල්ම් පිස්සෝ හිටියා මොකද මේ ලංකාවෙත් ඉන්නවා. අම්මයි තාත්තයි කියන්නේ එකක් ළමයා කියන්නේ තව එකක්. පරස්පර විරෝධී. පොඩ්ඩක් බලන්නකෝ මේ ළමයි අම්මයි තාත්තයි කතාව. How many words? අචල කීයද? 3යි. ඔව් ඔකේ. 4යි. Hindi English. Hindi, okay. Sugar. Hindi ka, Hindi ka. First word. Palavini ka chali. Podi ek kine. Papa. Tata. Baby. Baba. Papa se chuta. Papa se chuta. Podi ek kine. Raja cha cha. Chacha cha sabis. Lame ya kino ne. Chacha batija. Chacha batija. No. First half. Chacha. Palavini ka chali. Baba. First word. Hari. Palavini ka chali. Okay. Second word. Hindi ek kya. Mine. Hindi. पापा का? ताता के? तेरा. तेरे मेरे सपने? तेरे मेरे सपने दे. मेरे. बापा मागे. Third word okay. T-shirt टेका? Jeans. Shirt. No. कपड़े? मैं दूँ. ओ हरी आपे मैं दूँ. चाचा मेरे का? बापा मागे हैं दूँ. ये ऐसी तो कोई फिल्म नहीं है. मेरे का पीछे का बाला नहीं. මේ ළමයා කියන්නේ සර් මේ ළමයාට වෙච්ච සෙක්ෂුවල් ඇබියුස් එකක් ගැන. ඒක කළා තියෙන්නේ බාප්පා. ඒ කියන්නේ ගෙදරට යන මිනිහේ. මේ දෙමව්පියෝ ඒක දන්නේ නැහැ. මෙන්න මේ ළමයා ඉන්දික බාලකයෙක් කෙනෙක් නොවුනොත් තමයි පුදුමේ. හොද්දට මතක තියාගන්න කුඩා කාලේ ලිංගික අපයෝජනයට ලක් වෙන ළමයි දරුණු මානසික අපයෝජනයකට ලක් වෙනවා. ඒගොල්ලන්ට ඒක බැලන්ස් කරගන්න බෑ. බැලන්ස් කරගන්න බැරි වෙච්ච ගමන් ඒගොල්ලෝ කරන්නේ මත්ද්‍රව්‍ය වලට බැහි වෙන එක. මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලත් ඒක බැලන්ස් වෙන්නේ නැති වුණොත් ඉතින් ලොකු ප්‍රශ්නයක් ජීවිත විනාශ කර ගැනීම සියදිවි හානි කර ගැනීම ගෑනු ළමයි සර් ඔය ලිංගික අපයෝජනයත් එක්ක තියෙන මානසික අපයෝජනයේ ප්‍රතිඵල තමයි ගෑනු ළමයි ගොඩාක් මත්කුඩු වලට ඇබ්බැහි වෙනවා අඩුයි වෙච්ච අය ඉන්නවා අඩුයි ඒගොල්ලෝ කරන්නේ ඉතාම ඉක්මනට ප්‍රේම සම්බන්ධතාවලට පැටලෙන එක බාල වයස්කාර ප්‍රේම සම්බන්ධතා ඒ ප්‍රේම සම්බන්ධතාවය බැලන්ස් වෙන්නේ නැති වෙනකොට දෙකක් නැහැ සියදිවි හානි කර ගැනීම. දරුවන්ගේ ජීවිත විනාශ වෙන්න පටන් ගන්නේ පුංචි කාලේ. විවිධ අපයෝජන වල හේතුවෙන්.